හිනා වේගිනම ඉන්න ඉංග්‍රීසි වලින් කියමු ගොඩාක් වෙලාවට අපි අනිත් අයත් එක්ක කතා බහ කරද්දී සමහර ක්‍රියාකාරකම් නවත්තන්නේ නැතුවම කරන්න කියලා කියනවා දිගටම ප්‍රැක්ටිස් කරගෙනම ඉන්න එතකොට ඔයාට පුළුවන් ඉක්මනට දිනන්න ටීවී එක බලාගෙනම ඉන්න පාඩම් කරන්න එපා දිගටම කෑම කන්න ඔයා නැගිටින්න ඕනේ නැහැ මෙන්න මේ වගේ වාක්‍ය අපි කියනවනේ ඒවා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අද ඒක ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ සඳහා අපි භාවිතා කරන ඉංග්‍රීසි වචනේ තමයි keep කියලා කියන්නේ හැබැයි මේක තනිවම භාවිතා කරන්න බැහැ සහ භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා ඔන්න ඒ ක්‍රමවේදය තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ අපිට පුළුවන් keep කියන වචනය ඕනෙම ඉංග්‍රීසි ක්‍රියාපදයක් එක්ක ඒ කියන්නේ verb එකක් එක්ක එකතු කරලා කියන්න. හැබැයි මෙතනදී හැම වෙලේම verb එකට ing form එකක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රියාපදයට ing form එකක් එකතු කරලා තමයි keep කියන වචනයත් එක්ක අපි භාවිතා කරන්න ඕනේ. ඔන්න දැන් මම මෙතන උදාහරණ කීපයක් දීලා තියෙනවා. Keep writing දිගටම ලියාගෙන ඉන්න. ඒ කියන්නේ හිතන්න ඔබ මොනවා හරි ලියන ගමන් ඉන්නවා කියලා. එතකොට ඔයා අඳුරන නෑදෑ කෙනෙක් ගෙදරට එනවා. ඔයා ඉතින් ලියන තැනින් නැගිටින්න හදනවා. එතකොට ඒ නෑදෑයා ඔයාට කියනවා නෑ නෑ ඔයා දිගටම ලියන්න නැගිටින්න එපා කියලා. එහෙනම් දිගටම ලියන්න කියන අර්ථය එයයි ඉස්මතු කරන්න ඕනේ. Keep writing කියලා භාවිතා කරලා. ඊළඟට keep laughing hina වේගෙනම ඉන්න. Keep talking කතා කරගෙනම ඉන්න. Keep watching බලාගෙනම ඉන්න. දැන් අපි මේ පුංචි පුංචි වාක්‍ය කණ්ඩ ලොකු වාක්‍ය වලට දාලා මේ වගේ තේරුම භාවිතා වෙන ආකාරය ගැන කතා කරමු. මගේ පළවෙනි උදාහරණය තමයි don't stop it keep writing. ඒක නවත්තන්න එපා දිගටම ලියාගෙන ඉන්න. අර මම කලින් කිව්වේ උදාහරණයක් ඒ වගේම තමයි මේක. කවුරු හරි කෙනෙක් ඔයා ලියන වෙලාවෙ ඩිස්ටර්බ් කරනවා. එතකොට ඔයා එතනින් ඉවත් වෙන්න හදනවා. ඒ වෙලාවෙදී ඒ පුද්ගලයා ඔයාට කියනවා ඒක නවත්තන්න එපා. Don't කියලා කියන්නේ එපා. Stop it කියලා කියන්නේ නවත්තන්න කියන එක. නවත්තන්න එපා. Keep writing මොකක්ද නවත්තන්න එපා කියන්නේ? ලියන එක නවත්තන්න එපා. ඊළඟ උදාහරණය I'll come now. You just keep watching. මම දැන් එන්නම් ඔයා බලාගෙනම ඉන්න. නිකමට හිතන්නකෝ දැන් සතෙක් ගෙදර ඇතුළට ඇවිල්ලා කියලා මේ වෙලාවෙදී ඔයාගේ දරුවා ඔයාට කෝල් කරලා කියනවා ගෙදර ටිකමන්ට එන්න කියලා. ඒ වෙලාවෙදී ඔයා මොකක්ද දෙන උත්තරේ? මම දැන් එනවා ඔයා බලාගෙනම ඉන්න. ඒ සතා කොහාටද යන්න කියලා ඔයා බලාගෙනම ඉන්න කියලා දරුවට කියනවා. ඉතින් මේක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ඕක අපි අමාරුවෙන් හිතුවොත් අපිට මේ වැඩේ කරන්න බෑ. අපි මේ ග්‍රැමර් කොටස ඉගෙනගෙන තිබ්බ කියන්නේ ටග් ගාලා අපිට පුළුවන් මේ වාක්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. I'll come now. ඒ කියන්නේ මම දැන් එන්නම්. You just ඔයා දැන් keep watching බලාගෙනම ඉන්න. ඔයා බලාගෙනම ඉන්න කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. එතකොට keep watching කියලා කියන්නේ බලාගෙනම ඉන්න කියන එකනේ. ඇයි මම මෙතනදී just කියලා භාවිතා කරේ? I'll come now you keep watching කියලා කියන්න බැරිද? ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට හොයාගන්න පුළුවන්. මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා අපි කොහොමද just කියන වචනය භාවිතා කරන්නේ කියලා. ඒ පාඩම මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ පාඩම බැලුවට පස්සේ ඔයාලට අවබෝධ වෙයි ඇයි මම මෙතනදී just කියන වචනය භාවිතා කරේ කියන එක ගැන. ඊළඟ උදාහරණය තමයි you can learn it keep doing your practice ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් ඔයා දිගටම ප්‍රැක්ටිස් කරගෙන ඉන්න හිතන්නකෝ IT subject එක ගැන ඔයා මොන හරි ඉගෙන ගන්නවා එතනදී ඔයා ගුරුවරයාට කියනවා මේ විෂය අමාරුයි කියලා එතකොට ගුරුවරයා කියනවා හැමදාම ඇවිල්ලා කම්පියුටර් එකේ මෙන්න මේ ක්‍රියාකාරකම් ටික කරලා පුරුදු වෙන්න එතකොට ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් කියලා කොහොමද ඒක කියන්නේ you can learn it ඔයාට පුළුවන් ඒක ඉගෙන ගන්න. You can කියලා කියන්නේ ඔයාට පුළුවන්. Learn it කියලා කියන්නේ ඒක ඉගෙන ගන්න. Keep doing කරගෙන ඉන්න. මොකක්ද කරගෙන ඉන්න කියලා කියන්නේ your practice ඔයාගේ පුහුණු වීම. ඔයාගේ පුහුණු වීම දිගටම කරගෙන ඉන්න කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ.
දැම්මේ අන්තිම වාක්‍යයේදී ඔයාලට පුංචි ප්‍රශ්නයක් මතුවේ ඔයාලා අවධානයෙන් මේ පාඩම බැලුවනම් ඇයි මම මෙතනදී keep doing කියලා භාවිතා කරේ මේ practice කියන වචනයට ing form එක දාන්න බැරිද ඇයි මුල වාක්‍ය දෙකේම keep writing keep watching එහෙමනේ මම දීලා තියෙන්නේ එහෙනම් මෙතනට විතරක් keep doing කියලා මම භාවිතා කරේ ඇයි මතක තියාගන්න practice කියන වචනයට අපි කවදාවත් ing form එක එකතු කරන්නේ නැහැ ඉතින් මෙන්න මේ විදිහට තමයි යම් කිසි ක්‍රියාවක් කරගෙන ඉන්න දිගටම කරගෙන ඉන්න කියලා අපි තව කෙනෙක්ට කියන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ වචන භාවිතා කරලා අලුත් වාක්‍ය නිර්මාණය කරලා අපිට එක කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. ඒ වගේම මෙහෙම අලුත් වාක්‍ය ඉදිරිපත් කරද්දී ඔයාලට අලුත් වචන ඕනේ වෙනවනේ. ඒ සඳහා ඔන්න හොඳ උත්තරයක් තියෙනවා. ඔයාලට පුළුවන් මගේ අනිත් YouTube channel එක Viral Beam Kids කියන YouTube channel එකේ තියෙන videos බලලා ගොඩාක් අලුත් වචන ඉගෙන ගන්න. ඒ channel එකෙන් පුංචි දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා වගේම මම ගොඩාක් අලුත් වචන කියලා දෙනවා. ඉතින් ඔයාලා මේ video එකට කැමති නම් අමතක නොකර like එකක් දාන්න. ඔයාලගේ comment එකත් මට ගොඩාක් වැදගත්. යාළුවොත් එක්ක video එක share කරගන්න අමතක කරන්නත් එපා.